කැබිනට් මණ්ඩලය රැස්වෙලා පෙරේදා තීන්දුවක් ගත්තා මේ රටේ මැතිවර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වළදමන් විනාශ කරන්න වෙනුවෙන්. මැතිවර්ණ කියන එක රාජ්‍ය අනුග්‍රහය ඇතුව පවත්වන දෙයක්. මැතිවර්ණ පවත්වන්නේ නෑ අපේක්ෂකගේ සල්ලි එකතු කළා. එහෙම මැතිවර්ණකම ලෝකවත් නෑ කොහෙවත්. අවුරුදු 76ක් මේ රටේ තිබිච්ච මේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන. ඒ තමයි තීන්දුව තුනක්. එක, ජනාධිපතිවරණයක් තරඟ කිරීමේදී අපේක්ෂකයෙක් මෙතෙක්කල් බැඳිය යුතුව තියෙන මුදල් ප්‍රමාණය රුපියල් 50,000යි. සුවාදීන් නම් 75,000යි. පිළිගත් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් ලක්ෂ 25ක්. ලක්ෂයකින් දෙකකින් නෙමෙයි වැඩි කරලා තියෙන්නේ. එතකොට 75,000 සුවාදීන අපේක්ෂකයෙක් ලක්ෂ 31කට. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය. සෑම අපේක්ෂකෙක්ම පිළිගත් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන 11,000ක් හැම එක්කෙනෙක්ම තැන්පත් කරන්න ඕනේ. සුවාදීන අපේක්ෂකයෙක් නම් 16,000ක් ඇතුළු කරනවා. දැන් මේක පාර්ලිමේන්තු මැතිවරණ වලට තරඟ කිරීමේදී පිළිගත් දේශපාලන පක්ෂ වලට අප මුදල් ගත්තේ නැහැ. එයයි නිදහස්. ඊට පස්සේ පළාත් සභා මැතිවරණය. පළාත් සභා මැතිවරණේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් අප මුදල් ගත්තේ නැහැ. දැන් මේ පාර මේ අලුත් කරන යෝජනාව අනුව පළාත් සභා මැතිවරණයක් තරඟ කිරීමේදී හැම අපේක්ෂකම රුපියල් 6,000ක් ගෙවන්න ඕනේ. සුවාදීන අපේක්ෂකයෙක් නම් 11,000ක් ගෙවන්න ඕනේ. දැන් මේ මොකද මේ රනිල් මේ විදිහට අතිවිශාල ලක්ෂ ගණනින් අප මුදල් වැඩි කිරීමේ තේරුම අනියම් ලෙස අපේක්ෂකවන්ට බදු ගහන එක. මේ මිනිහා බද්දෙන් ජීවත් වෙන මිනිහෙක්නේ. බදු වලින් තමයි මිනිහා ඔක්කොම කරන්න දන්නේ. මේ ඇවිල්ලා අපේක්ෂකවන්ට බදු ගහන ක්‍රමයක්. මේ මිනිහා මැරුණත් මොලේ වකෙන් තියාගන්න ඕනේ. මේ කරව උඹල කඩ කළා. ඒ වගේ කපටි රාළ කෙනෙක් මෙයා. කවුද ඉදිරිපත් වෙන්නේ ලක්ෂ 25ක් අපයක් දීලා ජනාධිපති චන්දිරි ඉදිරිපත් වෙන්නේ? කවුද සුවාදීන පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ ලක්ෂ 31ක් අපේ තියලා ජනාධිපති වරණ ඉදිරිපත් වෙන්නේ? ඒක වෙන්නේ නැති දෙයක්. කවුද? ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ අරගෙන තියෙන ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදයේ වලදාලා මේකට කනත්තට ගෙනියන්න හදන මේ රනිල් රාජපක්ෂගේ වැඩපිළිවෙල පරාජය කරන්න සියලු දෙනා මහපාරට බහින්න කියන එකයි අපි මේ අවුරුද්දේ ජනතාවට සුභ අරුද්ද ප්‍රාර්ථනා කරන වෙලාවේ අපි කියන්නේ ජනතාව අවදි වෙන්න, පෙළ ගැසෙන්න, මහපාරට බහින්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්.